brain nick must kirkan kemathite yaluth ekatarangite samanithanimaha buddhi parikshana gatalu visandala oyage brain nickat master kiraganna denma brain master iq and gk sinhala app ek oyage phone ekatath install kiraganna samanithanimaha buddhi vardhaneyata navumu maga ayubowan ගොඩක් අයට ජීවිතේ ගැටලු දෙකක් තිබෙනවා. එකක් තමයි මේ කියන දේ මේ මතක නැහැ. අනෙක් එක තමයි මේ කියන දේ මේ මතක නැහැ. මොකක්ද අපි දැන් කියන්නේ? ආහාර. මෙන්න මේ අමතක වෙන ගැටලුවට කරන්න පුළුවන් පර්යේෂණ වලින් තහවුරු වුණු ප්‍රතිකර්ම 12ක් ගැනයි මේ ඔබට ගෙන ඉන්නේ. ඉතින් වීඩියෝ විස්සරහට යන කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම ඊට යහපැති තියෙන bell icon එක click කරොත් වාගාවට අලුත් වීඩියෝ එකක් අපු සැනින් ඉක්මනින්ම notification එකකුත් එනවා. අංක 1 rule of tree ක්‍රමය එකම දේ හිතින් තුන් වතාවක් කියන එක rule of the tree ලෙස හඳුන්වනවා අලුතින් දෙයක් ඉගෙන ගත්තාම ඒ තුන් වතාවක් හිතින් කියන එක මෙහිදී සිදු කරනවා ගොඩක් අයට අලුතින් හමු වන අයගේ නම මතක තියාගන්න අමාරුයි නමක් අලුතින් අහපු වෙලාවකදී ඒ වෙලේම ඒ නම තුන් වතාවක් හිතින් කියන්න මේක ගොඩක් ප්‍රසිද්ධ ක්‍රමයක් රේඩියෝ වෙළඳ දැන්වීම් වලදී නිෂ්පාදනයේ නම දුරකථන අංකය ආදී තුන් වතාවක් කියනවා අහන්නට ලැබෙන්නේ මේ ක්‍රමයේ යොදා ගන්න අනිසයි ඒ වගේම ඔබ පාඩම් කරනකොට හයිලයිට් කරනවා වෙනුවට අවශ්‍ය දේ තුන් වතාවක් හිතින් කියන්න එතකොට ඔබට මේ මතක හිටිනවා අංක 2 හොඳම වෙලාව හොයා ගන්න දවසට පැය 24ක් තිබුණාට ඒ හැම වෙලාවකම උපරිම කාර්යක්ෂමතාවයක් ලබා ගන්න අමාරුයි දවල්ට කෑවට පස්සේ හවස දෙකට තුනට විතර එන නිදිමත ගැන දන්නවනේ ඒ වගේ වෙලාවල් වලදී අත්‍යවශ්‍ය ඉගෙනීම් කිරීමෙන් වැළකෙන්න ඕන පර්යේෂණ වලින් පෙන්වා දී තිබෙන්නේ උදේ 3ත් 6ත් අතර කාලයේ ඉගෙනීමට වඩා හිතකර කාලයේ විදියට මේ වෙලාවට අනිත් අය නිදි නිසා බාහිර ශබ්ද අඩුයි ඒ වගේම මොළයේ ක්‍රියාකාරීත්වය හොඳින්ම සිදුවන කාලය නිසා හොඳ නිින්දකට පස්සේ උදේ පාන්දරින්ම නැගිටලා පාඩම් කිරීම තමයි හොඳ ඒත් මේක හැමෝටම හරියන්නේ නැහැ සමහරුන්ට හොඳම කාලය වෙන්නේ රෑ 10න් 30න් පස්සේ උදේ 2 විතර වෙනකම් තිබෙන කාලය මේ නිසා තමන්ට වැඩිපුර ගැළපෙන කාලය සොයා ගන්න සිදු වෙනවා වෙනත් අය කරන නිසා රෑ නිදි මරාගෙන වතුර බේසම්වල කකුල් දාගෙන නියුමෝනියාව හදාගන්නේ නැතුව මේ වෙලාවල් වල පාඩම් කරලා බලලා තමන්ට ගැළපෙන වෙලාව සොයා ගන්න එක නුවණට හුරුයි අංක 3 අහපු ගමන් ලියන්න ගොඩක් අයට දෙයක් අහගෙන ඉඳලා මතක තියාගන්න අමාරුයි ඒ නිසා අවශ්‍ය දේවල් ඒ වෙලාවෙම සටහන් කරගනිති ඇසීමට කනත් ලිවීමට අතත් ක්‍රියාත්මක වීම නිසා ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් වෙනවා ඉස්සරහටත් වඩා දැන් නිතරම ෆෝන් එක ළඟ තිබෙන නිසා පොත් පෑන් හොයන්න මහන්සි නොවි අතේ ලියාගෙන අත කිලිටි කරගන්නෙත් නැතුව ෆෝන් එකේ අවශ්‍ය දේවල් සටහන් කරගන්න පුළුවන් හැබැයි ෆෝන් එකේ ටයිප් කරනවට වඩා කොලයක් පෑනක් අරගෙන අතින් ලියන්න පුළුවන් නම් ඉක්මනින් මතක තබා ගැනීමට වැඩි සහයක් ලැබෙනවා. අපි අතින් යමක් ලියද්දී එහි අර්ථය වඩාත් හොඳින් හිතට කාවදින බව පර්යේෂණ වලින්ද පෙන්වා දී තිබෙනවා. අංක 4 කියවන දේවල් නිරූපණය කරන්න. අකුරු දිහා බලාගෙන වචන කියනවා වෙනුවට වචනවල අර්ථය හොඳින් හිතට අරගෙන කියවන එක හොඳ ක්‍රමයක්. කියවන අතරතුරේදී අත්වල චලනීය භාවිතා කරමින් ඒ දේවල් නිරූපණය කරන්න උත්සාහ කරන්න. බොඩි ලැන්ග්වේජ් එක හේවත් කාය භාෂාව පාවිච්චි කරලා වචන නිරූපණය කරද්දී මොළයේ චාලක ප්‍රදේශවල සහභාගීත්වයත් ඉගෙනුමට ලැබෙනවා. එහෙමත් නැත්නම් පේලියක් කියවලා ඉවර වෙලා ඒ කියවපු දේ ඇස් වහගෙන හිතින් මවා ගන්න උත්සාහ කරන්න. චිත්‍රපටයක් බලනවා වගේ පොතේ තියෙන දේවල් හිතේ ඇඳෙද්දී යලි මතක් කරගනිද්දී ඒ පහසුවක් වෙනවා. අංක 5 එකවර වැඩ කීපයක් කරන එක නවත්වන්න. පාඩම් කරන දෙයක් හොඳට මතක හිටින්න නම් හිත එකඟ වෙන්න අවශ්‍යයි. හැබැයි අපි වෙන වැඩ කරන ගමන් පාඩම් කරන්න ගියොත් කවදාවත් හරියට වැඩක් කරගන්න නම් පුළුවන් වෙන්නේ නැහැ. මෙහෙම හිත නොසන්සුන් වෙන්න අද කාලේ හේතු වෙන ප්‍රධානම දේ Facebook එක බව සොයාගෙන තිබෙනවා. අපි Facebook feed එකේ පහලට යද්දි හොඳටම hina යන post තරහ යන ඒවා වගේම දුක හිතෙන ඒවා දකින්න ලැබෙනවා. මෙහෙම නිතර Facebook පාවිච්චි කරද්දී අපේ හිතේ සිතුවිලි ඒ විදියට වේගෙන් සතු දුක තරහව ඊර්ෂ්‍යාවට මාරු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ වැඩක් කරන්න ගියාමත් හිතේ නොසන්සුන් නොරිස්සන බවක් දැනෙන නිසා
හිත එකඟ කරගෙන පාඩම් කරන්න බැරි වෙනවා. ඒ වගේම පාඩම් කරන අතරතුරේ ෆෝන් එක වයිබ්‍රේට් වෙලා නොටිෆිකේෂන් එතිත් පාඩමෙන් හිත මිදිලා ෆෝන් එක අතට ගන්න හිතරපා. ඊට පස්සේ මැසේජ් එක බලලා Facebook ගිහින් Instagram එකට ගිහින් ආයෙමත් Facebook බලලා පාඩම් කරන්න ගනිති උනන්දුව ගිහින් ඉවරයි. ඒ නිසා හිත වෙනතක යන දේවල් වලින් ඉවත් කරලා පාඩම් කිරීමට පටන් ගන්න ඕන. අංක 6. හිත පිරිසිදු වෙන්න ව්‍යායාම් කරන්න. කායික ව්‍යායාම් කළාම හෘදයාබාධ, ආඝාතය, දියවැඩියාව පමණක් නොවේ අපේ මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක තබා ගැනීමේ හැකියාවත් වර්ධනය වෙන බව හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පෙන්වා දෙනවා. කොලොම්බියානු සරසවිය විසින් කළ පර්යේෂණයකදී හෙළි වී ඇත්තේ සාමාන්‍ය ශ්වසන ව්‍යායාමයකින් හෘදය ස්වේද රන්ධි ක්‍රියාකාරීත්වය හොඳින් සිදුවීම සහ මොළයේ කථන මතකය හා ඉගෙනීමට වැදගත් වන හිපොකැම්පස් නැමැති කොටස හොඳින් වර්ධනය කරගන්නට හැකියාව ලැබෙන බව. ඇඟ මහන්සි වන විට මොළයට ලේ ගමනාගමනය සහ ඔක්සිජන් පරිවහණය හොඳින් සිදු වෙනවා. එලිමහනේ කාලය ගත කිරීම නිසා තනිකම වැනි සිතට දුකක් ගෙන දෙන දේවල් වලින් ඇතිවන මානසික ආතතිය පාලනය කරගන්නට ව්‍යායාම හොඳින් උදව් වෙනවා. එවිට පාඩම් කරන වෙලාවට නව උද්‍යෝගයක් ඇතිව වැඩ කරන්නට හැකි වෙනවා. මතක පාලනය කරන මොළයේ කොටස් වර්ධනය වීම නිසා පාඩම් මතක තබා ගැනීමට අවශ්‍ය කායික හැකියාවද ලැබෙන නිසා වඩාත් සාර්ථකව ඉගෙනීම් කටයුතු කරන්න පුළුවන් වෙනවා. අංක 7. කාට හරි කියලා දෙන්න. පාඩම් කරපු දේවල් තවත් කෙනෙකුට කියලා දෙන එකෙන් අපි මතක තියාගත්තු දේවල් හොඳින් ආවර්ජනය කරගන්නට හැකි වෙනවා. ළඟ කෙනෙක් නැති වුණත් පුටුවක් හෝ ටෙඩිබෙයා කෙනෙක් අරගෙන එයාට ඉගෙනගත්තු දේවල් කියලා දෙන්න. මෙහෙම කරද්දී අපේ මොළයේ මතක ගබඩාවල සිට කථන ප්‍රදේශ වෙත ඉගෙනගත් දේවල් ගමන් කරනවා. ඒවා නැවත අපේ කනටම ඇහෙනකොට නැවතත් ඒ මොළයේ ශ්‍රවණ ප්‍රදේශ හරහා අපිත් මතකයේ අවදි වෙනවා. ඒ වගේම කෙනෙක්ට කියලා දෙද්දී අපිට පාඩම් කරන්න අතපසු වුණු කොටස් මොනවද කියා තේරෙන්නට පටන් ගන්නවා. ඔබ යාළුවෙක්ට කියා දෙනවා නම් ඒ දේ ගැන නොතේරෙන තැන් එයාලා ප්‍රශ්න කරද්දී ඒකට උත්තර දෙන්න ඔබ උගත් දේවල් වලින් තර්ක ගොඩනගා ගන්න සිදු වෙනවා. එවිට වඩාත් හොඳින් හිතට ඒ දේවල් ධාරණය වෙනවා. Taman යමක් ඉගෙන ගත්තට පස්සේ ඒක අවුරුදු 6ක ළමයෙක්ට තේරෙන විදියට කියලා දෙන්න බැරි නම් ඉන් අදහස් වන්නේ ඔබට ඒ දේ හරියට තේරිලා නැති බවයි ඇල්බර්ට් අයින්ස්ටයින් මහා විද්‍යාඥයා කියලා තියෙන්නේ. ඉතින් පාඩම් කරපු දේවල් තවත් කෙනෙක්ට කියලා දෙන එකෙන් ඒ අයට ප්‍රයෝජනයක් වගේම ඔබටත් ඔබගේ මතකය හොඳින් වර්ධනය කරගන්න අවස්ථාවක් ලැබෙනවා. අංක 8. හොඳට නිදාගන්න. නිදි මරාගෙන පාඩම් කරන්න ගොඩක් දරුවන් පෙළඹුණත් ඒ වැඩි සාර්ථකත්වයක් ලබා දෙන දෙයක් නෙවෙයි. රෑ නිදි වැරීමකින් ශරීරයට ඇතිවන අනවශ්‍ය මහන්සි ගතිය නිසා දවල් කාලයේ පන්ති කාමරයේදීත් ඔවුන් අපහසුතාවයට පත් වෙනවා. දිගු කාලීන මතකය හොඳින් ඇති කරගන්න නිින්ද බොහොම අත්‍යවශ්‍ය දෙයක්. අපේ මොළය දවස පුරා විවිධ දේවල් සමග ගැටෙනවා. නමුත් නිදාගත්තට පස්සේ ඒ දේවල් වලින් අවශ්‍ය දේවල් මතකයට එකතු කරගන්නටත් අනවශ්‍ය දේවල් අමතක කරලා දාන්නටත් මොළයට ඉඩ ලැබෙනවා. හොඳ නිින්දක් ලැබුණු කෙනෙක්ට අවධානය පවත්වා ගන්නට ඉගෙන ගන්න ඉගෙනගත්තු දේවල් විශ්ලේෂණය කරන්න සහ ඒ දේවල් දිගු කාලයක් මතකයේ රඳවා ගන්න හැකියාව ලැබෙනවා. ඇතැම් පර්යේෂකයින් විශ්වාස කරන විදියට අපිට හීන පේන මොල් වෙන්නෙත් නිදාගත්තට පස්සේ මොළයේ සිදුවෙන මේ ක්‍රියාකාරී නිසා. නින්දේදී ඉගෙනගත්තු දේවල් ආවර්ජනය කිරීම මෙන්ම අපිට දවල් කාලයේ විසඳා ගන්න බැරි වුණු ගණිත ගැටලු විසඳීමට ක්‍රම මතක් වීම පවා සිදු වෙනවා. මේ නිසා තමයි රෑ නින්දෙන් එකපාර දවල් හදා ගන්න බැරි වුණු ගණන්වලට උත්තර මතක් වෙන්නේ. අංක 9. විරුද්ධ දේවල් ඉගෙන ගන්න. එකම ආකාරයේ දේවල් මතක තියාගන්නවට වඩා තවත් දෙයක් එක සංසන්දනය කරමින් ඉගෙන ගනිද්දී ඒවා ලේසියෙන් මතක හිටිනවා. සත්ව සෛලයක් නම් කරන්න ඉගෙන ගන්නවා නම් ඒත් එකම ශාක සෛලයක් ගැන ඉගෙන ගන්න. එතකොට තනි දෙයක් ගැන කටපාඩම් කරනවට වඩා මේ දෙකේ තිබෙන වෙනස්කම් ගැන තර්ක ගොඩනගද්දී වඩාත් හොඳින් ධාරණය වෙනවා. භාෂාවක් ඉගෙන ගනිද්දී පිරිසිදු යන වචනය ඉගෙන ගන්නවා නම් අපිරිසිදු කියන වචනයත් ඒ එකම හොයාගන්න. මේ ක්‍රමය නිසා තනි දෙයක් පාඩම් කරනවා වෙනුවට සංසන්දනාත්මකව මතකයේ තබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම එකවර දේවල් දෙකක් දැනුමට එකතු කරගන්නටත් හැකි වෙනවා. අංක 10. අවශ්‍ය දේවල් වෙනම සටහන් කරගන්න. පාඩම් කරද්දී පොත දිහා එක දිගට බලාගෙන ඉද්දි කම්මැලි හිතෙනවා. ඉංග්‍රීසි වගේ නොහුරු භාෂාවක් තිබෙනවා නම් කොහොමටත් හිතේ එහෙ මෙහෙ දුවන ගතිය වැඩි. මේ සඳහා කළ යුතු හොඳම දේ පොත් මෙන්ම පාඩම් කරනවා වෙනුවට අවශ්‍ය දේවල් වෙන් කරගන්නා එක. මතක තියාගන්න උත්සාහ නොකර පොතක් වේගෙන් කියවන ගමන් අවශ්‍ය කොටස් වෙනම කොලයක ලියන්න. ලියද්දී ලියන දේ පිළිබඳව හොඳින් අවධානය යොමු කරන්න. මෙහෙම කරගෙන යද්දී ටික ටික කටපාඩම් කරනවට වඩා ඉක්මනට අවශ්‍ය පාඩම් ඉවර
කරන්න පුළුවන් වෙනවා. තාම අපිට පාඩම් හරියට මතක නැහැ. ඒත් මෙහෙම වේගෙන් කියවපු නිසා සම්පූර්ණ පාඩමේ සාරාංශය අපේ ඔළුවේ දැන් තියෙනවා. අත්‍යවශ්‍ය දේවල් දන්නේම නැතිව කොලේ සටහන් වෙලා තියෙනවා. ඉතින් පොතේ තියෙන අනවශ්‍ය කොටස් එක්ක ඔට්ටු වෙන්නේ නැතිව මේ වැදගත් දේවල් ටික විතරක් සටහන දිහා බලාගෙන පාඩම් කරන්න දැන් අපිට පුළුවන්. ඉතින් සියල්ල 100ට 100ක් සාර්ථක කරගන්න තරම් ඉතා දියුණු සත්ව වර්ගයක් නොවේ අපි. ඒ නිසා ජීවිතයේ ඉස්සරහට යද්දී බාධක රැසක් හමු වෙනවා. ඒ බාධක සියල්ල ජය ගනිමින් ඉස්සරහට යන්න අවශ්‍යයි. එක් දෙයකට ලැබෙන්නේ එක් අවස්ථාවක් පමණක් නොවේ. ඊළඟ අවස්ථාවේදී ඊට වඩා සාර්ථකත්වයට යන්න පුළුවන්. ඉතින් විභාගය කියන්නේ ජීවිතයට එන්නේ එක අවස්ථාවක් පමණක් නොවේ. ඒත් ජීවිතයෙන් අසමත් වෙන්න ඔබ තීරණය කරනවා නම් ඔබට තවත් අවස්ථාවක් නම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතයේ විඳින ගමන් බාධකවලට මුහුණ දෙන්න. ඉතින් මේ වීඩියෝව හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න. තවත් යාළුවෙක්ට බලන් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත්ම අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට අපි සමු ගන්නපා. ඔබට සුබ දවසක්. ආශ බොහෝ වේවා.